සුබ දවසක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. බදාද දවසේදී ප්‍රභාතයේ වැඩසටහනත් එක්ක සුපුරුදු විදිහට ඔබව එකතු කරගෙන ඇවිල්ලා ඔබේ ජීවිතේ වෙනස් කරන්න, අර්ථවත් කරන්න, නිවැරදි මාවත සොයා දෙන්න අපි සූදානම්. ඔබේ නිවසේ ඔබ කාමර කීයක් නම් වහලා තියෙනවද හිතලා බලන්න. ඔබ සමහරවිට මේ පරණ බඩු මුට්ටු දාන්න කියලා එක කාමරයක් වහලා තියෙන්නට පුළුවන්. තවත් වෙලාවකට මේක කවුරුත් නැහැ පාවිච්චි කරන්න වැඩියෙන් තියෙන කාමරයක් කියලා මේ විදිහට වහලා තියෙන්න පුළුවන්. අපේ ජීවිතේ අපි සමහර තැන් හදවතේ, හිතේ, මනසේ එක එක තැන් වහලා තියෙනවා. අපිට ප්‍රයෝජනයක් නැහැ කියලා. එහෙම වහපු තැන් නැවත වතාවක් විවෘත කරලා ඔබට සුන්දර මනසකින් නැත්නම් යහපත් මනසකින් ඔබට ඒ දේවල් ගැන කියා දෙන්නට, පෙන්වා දෙන්නට අපි සූදානම්. එහෙනම් ගෙදර තියෙන දොරවල් ටික අරිනෝ වගේම අපි ඔබේ වහලා තියෙන හදවතේ හිතේ තියෙන තැනුත් ඇරලා දෙන්න ඔබේ හදවතට එබිකම් කරන්න මේ ප්‍රභාතයේ වැඩසටහනේ සූදානම් වෙලා ඉන්නවා. එසේනම් හිතවතුනි, රැඳෙන්න අපිත් එක්ක. අපි අදත් සූදානම් ඔබ ගැන කතා කරන්න අඩ හෝරාවක් පුරාවට. අපි අද කතා කරන්න සූදානම් ඔබට පසුගිය දිනවලදී මතකයි අපි මනෝ උපදේශණය පිළිබඳ බොහොම විචාරාත්මක විදිහට කතා බහ කරා. කාටද අවශ්‍ය වෙන්නේ, ඇයි මේක අපේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන බොහොම හොඳ පැහැදිලි කිරීමක හිටියා. ඉන් අනතුරුව අපි වැඩසටහන ගණනාවක් පුරාවට මේ උපදේශණය පිළිබඳව අත්දැකීම් එක්ක තමන්ගේ වෘත්තීය ජීවිතයේ ලැබපු පළපුරුද්දත් එක්ක බොහෝ දේවල් කතා බහ කරා. ඉන් අනතුරුව අපි අදවසේදී තෝරගත්තා ළමා උපදේශණය සහ පවුල් උපදේශණය අතර තියෙන සම්බන්ධතාවය ගැන ඔබට වඩාත් හොඳින් සමීප කරන්නට. හැමදාමත් වගේ අපිට සම්පත්දායකත්වය සපයන එතුමියම තමයි අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරිය ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකාව. ඒ විතරක් නෙමේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් ඇය. නිරන්තරයෙන් අපි රූපහණිය ඔස්සේ අපිට දකින්න පුළුවන් ඇය රත්නා පුෂ්පකුමාරි මහත්මිය. බොහොම ආදරයෙන් ගෞරවයෙන් ස්නේහවන්තව පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා. අයිබෝන්. දැන් ඔබතුමිය දකිනකොට උපදේශණය ගැන දන්න කියන කට්ටිය නම් ඔබතුමිය දිහා බලපු ගමම් දන්නවා ජීවිතේ හොඳ පාඩමක් අතත් ඉගෙන ගන්න පුළුවන් කියන කාරණා. හැම දවසම මෙන්න මේ කතාව කිව්වට පස්සේ බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි, ඔව් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා, ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද හැම වචනකම තියෙනවා මේ ආපහු ආපහු හිතන්න දැන් මේ වැඩසටහන නෙමෙයි, වැඩසටහන අනතුරුවත් අපිට හිතන්න දේවල් තිළිණ කරන වැඩසටහන. ඒ නිසා අපි කතා කරමු අද දවසේදී මුලින්ම ළමා උපදේශණය කාටද අවශ්‍ය වෙන්නේ, ඇයි මේක කරන්න ඕනේ. ළමා උපදේශණය කියන්නේ මේ, ඇයි ළමයිට මේක මොකටද වැඩි හිටියන්ට උපදේශණය අවශ්‍ය වෙන්නේ, ළමයිට මොන උපදේශණයද, ළමයි පුංචි ළමයිට ඒවා ඕනේ නැහැ, ඕන ඔතනින් තමයි පටන් ගන්න. අපි ළමා උපදේශණය, පවුල් උපදේශණය ගැන කතා කරනකොට දැන් කවුරු හරි ඇහුවොත් දරුවෙකුට අර ඔබ කිව්වා වගේ මේ මනවිද්‍යා උපදේශණය ඕනේද නැත්නම් කවත් එක කරන්න ඕනේ, මේ කරන්නට ඕනේ දරුවා කුසේ පිළිසිඳගත් දවසේ සිට. එතකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දරුවා ඉන්නේ කුසේ, කොහොමද මනෝවිද්‍යා උපදේශණය කරන්නේ. නෑ, දරුවා කුසේ ඉන්නේ, හැබැයි දරුවාගේ මවට මනෝවිද්‍යා උපදේශණය ලබා දෙන්නට ඕනේ. අපි සාමාන්‍යයෙන් කියනවා නැත්තම් විද්‍යාත්මක මතය තමයි, විද්‍යාඥයෝ හොයාගෙන තියෙන මතය තමයි, දරුවෙක්ගේ මනෝභාවයන්, දරුවෙක්ගේ අපි කියන ඉන්ටෙලිජන්ස් නැත්තම් බුද්ධි මට්ටම් වලට ප්‍රබල සාධකයක් තමයි දරුවා කුසේ ඉන්නකොට මවගේ සිතුම් පැතුම් අභිලාෂ. අන්න ඒ නිසා තමයි මාර්ගා ඔය අපි කියන්නේ ගැබිනි මාතාවන්ට හොඳින් ඉන්න, සතුටෙන් ඉන්න, අනේ කේන්ති ගන්න එපා කියලා. අනිත් එක තමයි ගැබිනි මාතාවක් දිහා බැලුවොතින් මේ ශාරීරිකව සහ මානසිකව ඇතිවෙන විවිධාකාර හෝමෝන විපර්යාස, ඒ නිසා මේ රසායනික විපර්යාස නිසා ටිකක් වෙනස් වෙන්නට පුළුවන්. එයා වෙනදාට වඩා වෙනස් විදිහට හැසිරෙන්නට පුළුවන්. හැබැයි ඒ තුල වුණත් ඇයට ඇය දරාගෙන ඉන්නවා කුසේ දරුවා. හැබැයි ඇගේ වටේ ඉන්න අය දරාගෙන ඉන්න ඕනේ ඇයව. එතකොට ඇයට මනෝවිද්‍යා උපදේශනය ලබා දෙන්න ඕනේ කියලා අපි යෝජනා කරන්නේ ඇයි, අනාගත දරුවාගේ යහපැවැත්ම උදෙසා. දැන් බොහෝ අය කියනවානේ අනේ මේ ළමයි නම් දැන් මකලවත් හදන්න බෑ කියලා. මම ඔබට කියනවා ඔබේ අනාගත දරුවා එළියට ආවට පස්සේ හදන්න ටිකක් අමාරුයි. ඉතින් කුස තුළ ඉන්නකොටම ඔබට හදන්න පුළුවන් ඔබට ඕන විදියට. අන්න ඒක නිසා දරුවා කුසේ ඉන්නකොටත් අපිට යම් මෙහෙවරක් දරුවාගේ අනාගතය වෙනුවෙන්, ඒ මිනිස් ජීවියා වෙනුවෙන් අපිට කරන්න පුළුවන්. මවට විතරක් නෙමේ, පියාට, සහය පවුලේ අයට, සියලු දෙනාට, සමස්ත සමාජයටම කරන්නට පුළුවන්. එතකොට අපි කියනවා දරුවෙක් පිළිසිඳගත්ත දවස ඉඳන් එයාට ඒ අවශ්‍ය මානසික සුවය, මානසික නිරෝගී භාවය උදා කරන්නට අවශ්‍ය දේවල් අපි කරන්නට ඕනේ.
හරි. අපි තමයි දරුවෙක් බිහි කරනවා. දැන් දරුවාට අවුරුද්දක් කියලා. දැන් ඒ ළමයාට මනෝවිද්‍යා ප්‍රදේශණේ ඕනේද? ඔව්, ඕනේ. එතකොට දැන් ඒ දරුවාට තාම බහතෝරන්නෙත් නැහනේ. එයාට නෙමෙයි. අම්මට තාත්තට තමයි දැන් මනෝවිද්‍යා ප්‍රදේශණේ ඕනේ. දරුවා පෙරපාසල් යනවා ඕනේද? ඔව්. පෙරපාසල් යනකොට නම් දරුවාට චුට්ටක් කියලා දෙන්නත් පුළුවන්. අම්මා තාත්තා කොහොමද මේ දරුවාගේ මේ පෙරපාසල් ගමනේදී ක්‍රියාත්මක වෙන්නේ? අපි හිතමු පළවෙනි දවසේ දරුවා ඇදගෙන 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 යනවා මොන්ටිසෝරියට. ළමයා මරලා තෝරන්නේ දීලා බොහොම අමාරුවෙන් යන්නේ. දෙකක් ගහලා දානවා ඇතුළට. දැන් එතකොට ඒ වගේ අයට මනෝවිද්‍යා උපදේශනය කරලා මේ දරුවාගේ මානසික තත්ත්වය හදාගන්නට උදව් කරන්න ඕනේ. එහෙම නැත්තම් අනේ මගේ දරුවා අඬනවා, අනේ මට නම් බෑ, මගේ පපුව හරියට රිදෙනවා, මට මේ ළමයාව දාන්න බෑ, මේ අඬන එක බලන් ඉන්න බෑ කියලා දරුවා ගෙදර තියන් ඉන්න බෑ. දරුවාට මේ නොයෙකුත් පාරිසරික විපර්යාසයන් සහ එයාගේ ජීවිතයේ අඩියෙන් අඩිය යන ගමන පිළිබඳව හුරු කරවීම කරන්නට ඕනේ. දැන් මහාර්ග දැන් අපි නිකන් හිතමු. දැන් ජයමග නාලිකාවට මං පළවෙනි දවසේ එනකොට මට එකපාරට මං දන්නේ නැහැ, මං ඔබට කතා කරලා අහනවා මේ පාර කොහමද කියලා. හැබැයි දෙවෙනි දවසේ මට ඒක අවශ්‍ය නැහැ. ඇයි? මම පාඩම් කරගත්තේ නැහැ, මගේ මොළය ඒක වාර්තාගත කරගත්තා. එතකොට මම වෙන කතාවක හිටියත් මට පුළුවන් වාහනේ අරගෙන එන්න ඒ වට යන්න ඕන ස්ථානෙට. දැන් මේ මොකද්ද කරන්නේ? මේ මනස හුරු කරගන්නවා. දැන් මම නිවසේ ඉන්නකොට මම දන්නවා මට සීනි බෝතලේ තියෙන්නේ කොතනද කියලා මම දන්නවා. සබන් කෑල්ල කොතනද, මගේ ඇඳුම කොතනද කියලා මම දන්නවා. හැබැයි මම ඔබේ ගෙදරට ආවොත් එහෙම මට ඒක හොයාගන්න බෑ. මොකද්ද මේ වෙන්නේ? අපේ මනස යම් යම් රටාවන් හඳුනාගෙන ඒවා වාර්තාගත කරමින්, ඒවා පටිගත කරගනිමින්, ස්කෑන් කරමින්, ෆොටෝකොපි කරගනිමින් තියාගෙන ඉන්නවා. අපිට අවශ්‍ය වෙලාවට ක්ෂණයෙන් මේ දත්ත සැපීම කරනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ හැමදාම අපි කියන දේ මනස නිරෝගී විදිහට තියාගන්නට ඕනේ. අර මව් කුසේදී මනසට නෙමෙයි මේ දෙන්නේ, මේ ප්‍රතිකාරය දෙන්නේ, නැත්නම් මේ පෝෂණය දෙන්නේ අන්න දෙනවා මොළයට. අපි දෙන්නේ මොළයට, මොළයට ප්‍රතිකාර දෙන්න, පෝෂණය දෙන්න හැම ගැබිනි මාතාවකටම පුළුවන්. එළියට ආවට පස්සේ අපි මනසට දෙන්නේ දරුවට. හැබැයි ගැබිනි මාතාවගේ දෙන්නේ මොළයට නෙමෙයි, එයාගේ දෙන්නේ මනසට. හරි. එතකොට මේ වගේ එනවා. දැන් ඔබ අහුවා වගේ මේ පුංචි අයට ඉතින් මනෝවිද්‍යා උපදේශනය මොනකටද ඕනේ? මම මේ වෙලාවේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා නරඹනවා නම් ඔවුන්ගෙන් අහන්න කැමති, ඔබේ දරුවා පිළිබඳ ඔබට ප්‍රශ්න නැද්ද? දරුවා මුරණ්ඩුයි කියන දේ අහන්නේ, එක තැනක විනාඩියක් ඉන්නේ, පුදුම විදිහට කේන්ති යනවා, ඉල්ලපු දේ දෙන්න ඕනේ නැත්තම් අපි ඉවරයි, මේ ළමයා පාඩම් කරන්න කිසිම උනන්දුවක් නැහැ, පාඩම් කරාම මතක හිටින්නේ නැහැ, මතක තිබුණත් විභාගෙට ගිහලා ලියන්නේ නැහැ. චෝදනා පත්‍රයක්ම තියෙනවා නේද? මේ චෝදනා පත්‍රයේ කුමන තැනක තියෙන ප්‍රශ්නයක් ඔබට තිබුණත් මනෝවිද්‍යා උපදේශනය හරහා දරුවාගේ මනස හුරු කරවන්න පුළුවන්. අපිට ඒ මනසට වார்த்தාවක් හදලා පටිගත කිරීමක් කරලා මනසේ ඒ රෝපණය කරන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදියට දරුවෙක් සමහර වෙලාවට සමහර වැඩසටහන් වලට ප්‍රිය කරනවානේ. ඒතකොට දැන් මම දරුවන්ට කරන වැඩසටහනකදී අහනවා මේ ඕගොල්ලෝට තියෙන ප්‍රශ්න කියන්න කියලා. එතකොට දැන් දරුවෝ කියනවා අපිට කම්මැලි. එතකොට මං අහන මොනවටද කම්මැලි? පාඩම් කරන්න කම්මැලි, පුත්පත් පාඩම් වැඩවල තමයි කම්මැලි. එතකොට මං අහන ඕගොල්ලෝ මෙන්න මේ දේවල් වලට කැමති නෑනේ. අපෝ ඒවට නම් අපි ගොඩක් ආසයි. මොකද්ද දැන් ආසාව හෝ ආසාව කියන්නේ කැමැත්ත හෝ අකමැත්ත කොහෙද මේ ඇති වෙලා තියෙන්නේ? මෙතනනේ. එතකොට ඔබ දන්නවද අකමැති දෙයක් හැබැයි අවශ්‍ය දෙයක් නම් මේ මනස අපිට හරවන්න පුළුවන්, එය කැමැති දෙයක් බවට පත් කරවන්නට පුළුවන්. ඒ ඉතාම සියුම් ක්‍රියාවලියක්. ඒ ඉතාමත්ම දැනගෙන ගියා කරන්න ඕන ක්‍රියාවලියක්. හැබැයි ඊට පස්සේ ළමයි ඒ වගේ පුරුදු වෙනවා. දැන් මගේ ළඟට දරුවෙක් ආවා. මේ දරුවට අවුරුදු 10යි. දැන් අම්මලා තාත්තලා එක්කන් ආවේ පාඩම් කරන්නේ නැහැ. එක තැනක ඉන්නේ නැහැ. ඊළඟට අමාරුවෙන් අම්මා ළඟ මෙඳගෙන පාඩම් කළා. විභාගෙට ගිහිල්ලා ලියන්නෙත් නැහැ, හිතා ගන්න බෑ. ප්‍රශ්න පත්‍රේ ලකුණුත් නැහැ. එතකොට ඒ මැදිවට එළමෙට තව ප්‍රශ්න තිබුණා. අවුරුදු 10 දරුවට දත් මද්දවන්නේ තාත්තා. ඇඟ හොදවන්නේ තාත්තා. මේ වගේ දේවල්, ඒ වගේ දේවලුත් එතකොට දැන් කාගේද වැරද්ද කියලා කියනකොටම තේරෙනවා. ඒ කියන්නේ ළමයට හුරු කිරීමක් කරලා නැහැ. කෙසේ වෙතත් මේ දරුවා ප්‍රථම දවසේ මගේ ළඟට ආපු, මම ඒ දරුවත් එක්ක කතා කර හිටියා. හරිම දක්ෂ ළමයි. එළම හොඳට කතා කරනවා. අහන ප්‍රශ්න වලට හරිම නිර්මාණශීලී උත්තර දෙනවා. මේ ඔක්කොම තියාගෙන මම කල්පනා කරා මේ තරම් නිර්මාණශීලී, මේ තරම් හැකියාවක් තියෙන නිර්ව්‍යාජ මේ දරුවව ඇයි මේ මෙවැනි චෝදනා පත්‍රයකින් මේ ළමයාව මේ ළමයට චෝදනා කරන්නේ? දැන් මං අම්මයි තාත්තයි ළඟින් තියලා මං කිව්වා මේ දරුවට එයාගේ දත් ටික තනියෙන් මැද ගන්න එයාට පුළුවන්.
මෙච්චර කාල මට හිතෙන්නේ ඕගොල්ලෝ ඉඩ දීලා නැහැ නේද පුතේ? ඔව් කියලා කිව්වා. ඊළඟට මං කිව්වා මේ පාඩම් කරන්න එයා හරි කැමැතිලු. එයාට ලංකාවෙන් පළවෙනියා වෙලා සමත් වෙන්න ඕනලු. හැබැයි එයාට පුංචි පුංචි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. එතකොට මම කියන්නේ දැන් නිදිමතයි කියනවලු. එහෙම නැත්නම් විනාඩි 10කට 15ක් විතර නැගිටලා යනවලු. එතකොට එයා කිව්වා නෑ නෑ ඊට පස්සේ එහෙම කරන්නේ නැහැ. ওই විදියට කිව්වා. මේ ළමයා ගෙදර ගිහිල්ලා දවස් 3කින් මේ දෙමව්පිය මට කෝල් කරලා කියනවා. හිතා ගන්න බෑ. දරුවා තනියෙන් දත්ම දිනවා, දරුවා තනියෙන් ඇඟ හොද ගන්නවා. මෙතන මට කියන්න ඕනේ මේ පියා තමයි මේ දරුවාගේ ඇඟ හොදන දේවල් කරලා තිබුණේ. දියණියා අවුරුදු 10ක දියණියෙක්ගේ ඇඟ හොදන එක පියා කරන්න ඕනේ නැහැ. ඒක සුදුසු නැහැ. ඒක නිසා ඒ අනාගත වෙන ප්‍රශ්නයක්. ඒක නිසා ඔන්න ඒ ළමයා ඒව හොදගත්තා. ඊට අමතරව මේ රෑ දැන් මේ ළමයා පාඩම් කරනවලු. දැන් ආසාව ඇති වෙලා මොකද්ද විභාගෙන් උපරිම හොඳ ලං ඒ ශිෂ්‍යත්වෙ පෙනී හිටියේ තිබුණේ ළඟ කාලය ලංකාවෙන් පළවෙනියා වෙන්න. ඉතින් ළමයා හොඳට පාඩම් කරනවා. දැන් රෑ 10ට විතර අම්මා කියනවලු පුතේ මේ ඔයා දැන් හැවලා නිදා ගන්න. එතකොට ළමයා කියනවලු අම්මා ගිහලා නිදා ගන්නකෝ මට තව පාඩම් කරන්න ඕනේ. මං කොහොමද ලංකාවෙන් පළවෙනියා වෙන්න ඕනේ? මම මේ ජයග්‍රහණය කරනවමයි මේ අභියෝගයට මම මුහුණ දෙනවමයි ලොකු ලොකු වචන කියනවලු. එතකොට මැඩමුත් මට කිව්වේ එහෙමනේ. එතකොට අම්මා කියනවා මැඩම් දැන් මෙතන නෑනේ. ඔයා මෙහෙම වෙලා නිදාගන්න. දැන් අර මම කරපු උපදේශණය සම්පූර්ණයි. එක වචනයෙන් ඉවරයි. මේ කතාව මට කවුද කිව්වේ කියලා දන්නවද? දරුවා කිව්වේ. මට කිව්වා මම බඩන් කරනකොට අම්මා මෙහෙම මට මෙහෙම කිව්වා. ඒ වාදි වචෙන් කිව්වා. ඒ නිසා මම ඔබට කියනවා දරුවෝ එළිය තියෙන දේවල් එහෙම අවධාරණය කරගන්න අය. ග්‍රහණය කරගන්න අය. ඔබ විහිළුවක් කරන්න පුළුවන්. ඔබ බොරුවක් කියන්න පුළුවන්. දැන් දරුවෙකුට බොරුවක් කියන්නේ ගැන්නුවොත් එහෙම අපි පළවෙනි පාඩම දුන්නාම දිගින් දිගට මොම කරනවනේ. මම මගේ ජීවිතය අත්දැකීමක් කියන්නම්. මගේ පුතා පුංචි කාලේ ඔය අවුරුදු 6-7ක් කාලේ මම හරිම කාර්යබහුල ජීවිතයක් ගෙවන්නේ. ඉතින් සමහර වෙලාවට මේ කියන්නේ දුරකථන ඇමතුම් ගොඩාක් එනවා. ඉතින් මේ මම දවසක් කිව්වා මේ මට ගොඩක් මම අසනීපෙන් හිටියේ. මම පොඩ්ඩක් විවේක ගන්නවා. හැබැයි මට කෝල් එකක් આવුත් එයා තමයි දුවලා ගිහලා ගන්නෙ මගේ පුතා. මෙයාට කෝ අරගත්තොත් මේ අම්ම නැහැ කියලා කියන්නේ. දැන් මම ඇඳට ගියා විතරයි කෝල් එකක් එනවා මට ඇහුණා. පුතා අරගෙන කිව්වා අම්මා කිව්වා අම්මට දැන් විවේකයක් ගන්න ඕනේ හන්දා කවුරු හරි කෝල් කළොත් නැහැ කියලා කියලා කියන්න. මං එදා කල්පනා කළා ආයි ජීවිතේට මේ වගේ දෙයක් ළමයට කියලා දෙන්නේ. ඉතින් මම හරියට සතුටු වෙනවා. ඇත්තට මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. වුන් හරිම හොඳ විදියට ජීවත් වෙනවා. ඇත්තටම මට හිතන්න පුළුවන් හොඳ දරුව දෙන්නෙක් මං හැදුවා කියලා. මේ විෂය දන්න හන්දා නෙමෙයි. මම ඔවුන්ගේ ජීවිතෙන් පාඩම් ඉගෙනගෙන පෙරලා ඔවුන්ට ඒ විදියට සලකපු නිසා. ඉතින් මට සමහරවිට හිතෙනවා මේගොල්ලන් ගොඩාක් හොඳට හොරකමක් කරන්න, බොරුවක් කරන්න, වංචනික අදහසක් නැති වෙන්න හදපු එකත් ප්‍රශ්නයක්ද මේ තියෙන සමහරවිට ගැටුම්කාරී සමාජය තුළ කියන එක. සමහරවිට ඔවුන් අසරණ වෙනවා නේද කියන එක. නමුත් ඔවුන් මානසික ඉතාම හොඳින් සතුටින් ශක්තියෙන් ජීවත් වෙනවා. ඒක නිසා මොකද සමහර දෙමව්පිය මට අවිල කියන අපි ඉතින් ඔය හොඳට මෙන්න කියලා දෙන්න නරකයි. මොකද මේ සමාජයට ගියාම මේ ළමයි කපටිකමක් කරන්න දන්නේ නැතුනොත්, උපායශීලී කමක් නැතුනොත් වැඩක් නැහැ මේ ළමයි අසරණ වෙනවා කියලා. ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ සියලු දේවල් තියෙන්න ඕනේ කොතනද? මෙතනනේ. ඉතින් මනස අපේ සුවපත් නම් ඔය හැම ප්‍රශ්නයක් වුණත් අපිට ඒක දරා ගන්න පුළුවන්නේ. ඔන්න දැන් මම ගොඩාක් කරහෙන් ඉන්නවා. මං ගොඩාක් කේන්තියෙන් මට පුදුම කර විතා ගන්න බැරි දෙන මනස අවුල් වෙලා ඉන්නවා. මාර්ග ඔබ විහිළුවක් කරත් මට ඒක දරා ගන්න බැරි වෙයි. නේද? ඔව්. හැබැයි මම හරිම සුවපත්. මට තියෙන සුවපත් මනසක්. ඔබ මට මොනවා කරත් ඉතින් මං ඒක ගන්නෙ නෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට සමාජයෙන් ආපු සියලු දේවල් ටික ගත්තද? උන්වහන්සේ එළිය තිබ්බා. ඒවා මේ ඔළුවට ගත්තේ නැහැ. ඉතින් අපි උන්වහන්සේගේ ධර්මය අදහන විදියට අපිට උන්වහන්සේගෙන් එක දශමයක් ගන්නට බෑ. නමුත් අපිට ගන්න ආදර්ශ තියෙනවා. ලෝකෙ හිටපු හොඳම මනෝවිද්‍යාඥයා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ධර්මය තුල තමයි තියෙන්නේ මනෝවිද්‍යා පොත්වල නැති මනෝවිද්‍යා සිද්ධාන්ත සහ සංකල්ප. ඉතින් ඒක නිසා අනිත් ආගම්වලත් ඒ වගේ තමයි. කවුරු හරි කමන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේලා අපිට කියලා තියෙන හරි දේ හොඳ දේ. ඉතින් ඒකත් එක්ක අපේ මේ ජීවිතේ ගෙනියන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මනෝවිද්‍යාව මේ දර්ශනවලටත් ගොඩක් සම්බන්ධයි. ඒ නිසා දරුවන්ට මනෝවිද්‍යා ප්‍රදේශණය ඕනේ. පවුල්වලට ඕනේ. ඇයි පවුල්වලට ඕනේ? ඒ පවුල්වල සුභසිද්ධිය සඳහා දරුවන්ව හරි විදියට පෝෂණය කරගෙන දරුවන්ගේ අනාගත සුභසිද්ධිය උදෙසාද අඹුසැමියන් විශේෂයෙන්ම අපි කියන පවුල් උපදේශනයට එන්නට ඕනේ. දැන් රත්න මහත්මිය අපි අහලා තිනවා මේ උපදේශනයත් එක කතා කරනවා, ළමා උපදේශනය ගැන කතා කරනවා. ඊට තිහයින් ගිහිල්ලා මේ පවුලේ ඇහෙන කතාවක් තමයි
දරුව හොඳට හැදුනොත් තාත්තගේ. දරුව නරකට හැදුනොත් ටිකක් දඟ වුණොත් අම්මගේ. ඒ කියන්නේ දෙන්නට දෙන්න මේ දරුව බාරගන්නේ හොඳ සහ නරක අතර. දැන් මේකත් දරුවාට විවිධ විදියට විවිධ ප්‍රශ්න ඇතිකාරී ඇති වෙනවා. මොකද තාත්තා කියන සමහරට ඔයා අම්මා වගේ තමයි හැදිලා තියෙන්නේ. ඔයා නම් මගේ වගේ නෙමෙයි හැදිලා තියෙන්නේ. ඔයා නම් අපේ කිසි කෙනෙක්ගේ ගතිගුණ නැහැ. මේ ළමයිගේ හිතට දෙන සමහර දේවල් මේ අපි කතා බහ කරන ළමයාව සම්පූර්ණ බිඳ දානවා නේද? හදවත, මනස, සියලු දේම. ඕක අපේ මේ ජන ජීවිතයේ සංස්කෘතිය නැත්නම් සම්ප්‍රදායේ ප්‍රශ්නයක්. දැන් ළමයා නරක වැඩක් කරොත් දැන් ඔයා හදලා තියෙන හැටි තමයි කියලා බොහෝ මේ තාත්තලා කියනවා. ඒක නිසා අපි ඒක ඉස්සෙල්ලාම බහැර කරන්නට ඕනේ. දරුවා සැදීම අපි අහලා තිනවා මේ කියන ඔයානේ වැඩිපුර වෙලා ළමයත් එක්ක ඉන්නේ. ඒතර වාත වැඩිපුර බලන්න ඕනේ. තාත්තා කියලා දෙයක්. ඒක සාම්ප්‍රදායිකව ගෙදර හිටියේ ගෘහණිය. නමුත් ගෘහණියට ගෙදර වැඩ කොටසක් තියෙනවා. ඒක නිසා අම්මද තාත්තද දෙන්නාම දරුවා ගැන වග කියන්නට ඕනේ විතරක් නෙවෙයි පවුලේ වග කියන්න ඕනේ සමාජයේ සමස්ත සමාජයේම වග කියන්නට ඕනේ. ඊළඟට දරුවාගේ ඉන්ටලිජන්සස් අපි කියන අපි බුද්ධි මට්ටම් වලට මම අර බං ඉස්සලා කිව්වා වගේ දරුවා කුසේ ඉන්නකොට යම් කිසි බලපෑමක් සිද්ධ වෙනවා. දැන් එතකොට කියලත් අපිට අම්මට මේ වගකීම දෙන්න බෑ හේතුව තමයි ඒ අම්මගේ මානසිකත්වයට කවුරු හරි බලපෑම් කළා තියෙන පුළුවන් නේද? ඒතොර තාත්තගේ වගකීම ගැබිනි මාතාව යහපත් ආකාරයෙන් තිබීම. ඒ වටේ ඉන්න අයගේ වගකීම මේ ගැබිනි මාතාව හොඳ මානසික සෞඛ්‍යකින් තියන්නට උදව් කිරීම. එතකොට කොහෙන් ගියත් එකිනෙකට සම්බන්ධයි. අපිට කාටවත් නිදහස් වෙන්න බෑ. අපේ ජාම බේරගෙන අයින් වෙන්නට බෑ. ඊළඟට අර ඔබ කිව්ව දේ. දැන් සමහර වෙලාවට අම්මා තමයි හොඳ නැත්තේ. දැන් සාමාන්‍යයෙන් අපි උනත් ගෙදර පුංචි කාලේදී මේ තාත්තා සැරයි. ඒ වුණාට අම්මට වඩා මේ අම්මා තාත්තා කියන දේ අහනවා. සැරහන්දට වඩා අම්මා හැම වෙලෙම බනිනවනේ. අම්මා හැම වෙලෙම ටොකු අනිනවනේ නේද? එතකොට අම්මා හැම වෙලෙම ඒකට මේ මැදිහත් වෙන කෙනා නිසා එහෙම දෙයක්ත් තියෙනවා. හැබැයි ඒ ක්‍රමෙත් වැරදි. ඒක නිසා අම්මයි තාත්තයි එකට දරුවව හදන්නට ඕනේ. සමහර වෙලාවට අම්මා ළමයට ගැහුවොත් ළමයා ගින් තාත්තට කියන තාත්තේ තාත්තේ අම්මට ගැහුවා. දැන් අධිකරණයට ගියා කියලා. ඔන්න තාත්තා එනවා විනිශ්චය කාර්ය වෙලා. ඇයි දැන් ඔයාලා ළමයට ගැහුවේ? එහෙම ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අම්මා හෝ තාත්තා හෝ වැඩිහිටියෙක් දරුවෙකුට යම් දඩුවමක් යම් අවවාද කිරීමක් කළොතින් හරි හෝ වැරදි හෝ දරුවා ඉස්සරහා ඒක හරි. හැබැයි ඔවුන්ට පස්සේ එතන අඩුපාඩුවක් තිබුණා නම් ඔයා එහෙම කරපු විදිය වැරදි කියලා කතා කරගන්න පුළුවන්. ඒ කියන්නේ තීරණයක් කරනවා නම් අම්මගේ තාත්තගේ දෙන්නගෙම තීරණේ තමයි ඒ යුත්තේ. නමුත් දරුවා ඉස්සරහා ඒක විවේචනය කරන්න බෑ. ඔයා මොකද්ද කරේ එහෙම නෙමෙයි කරන්න තිබුණේ කියලා අම්මට තාත්තට දෙන්නට ආඩපාලි කියා ගන්න බෑ ළමයා ඉස්සරහා. හැබැයි ළමයා නැති වෙලාවක කියන්න පුළුවන් එහෙම කරන්න නැති වෙන්නයි තිබුණේ. ඊළඟ දේ. දැන් දරුවන්ට මේ මාර්ග වැරද්දක් කළොත් එහෙම ටිකක් ඔය අවුරුදු 7 8 9 10 11 12 වගේ ටිකක් දඟකාර වයසේදී අම්මලා තාත්තලා මොකද කරන්නේ? එකපාරෙම දෙන එකන කරන්නට ඔක්කක් අයිනවා දෙනවා. ඒක තමයි කරන්නේ. ළමයා දන්නේ නැහැ මොකද ගැහුවේ කියලා. මම දෙමව්පියන්ට කියන දෙයක් තමයි දෙමව්පියනි ඔබ දරුවාට චෝදනා පත්‍රය දෙන්න. දැන් දඬුවම ඉස්සෙල්ලම දීලා. දැන් අපි අධිකරණයකට ගියත් චෝදනා පත්‍රය දීලා ඒක විග්‍රහ කරලානේ දඬුවම දෙන්නේ. ඔබ ඔක්කොටම කලින් දඬුවම දීලා ටොක්ක ඇනලා කොනිත්තල ඔක්කොම කරලා. හැබැයි ළමයා දන්නේ නැහැ හරි විදියට මට මොකද මට මෙහෙම උනේ කියලා. දැන් අපි හිතමු ළමයා අතේ වීදුරුවක් ඇදුණා. දැන් දුන්නට ඔක්ක. දැන් කොච්චර වැරදිද කියලා බලන්න. පළවෙනි දේ ළමයාට අර පිරිස් මැස්මට හරි දෙයක් හරි විදියට තියන්න පාවිච්චි කරන්න අල්ලන්න කියලා දීලා නැහැ. එතන වැරද්දක් නේ. එතකොට කියන්නේ නෑ නේ මං කිව්වා ඕක කොහොමද තියා හා හා එපා එපා ගන්න කියනකොට මැට්ටුවා. ඔව් ඉතින්. මමත් මොකක් හරි එකක් ගන්න යනකොට තව කවුරු හරි හා හා එපා කිව්වොත් මගේ මනස ටක් ගල ක්‍රියාත්මක කළා මම චකිතයක් ඇති කරලා ඒක බිමට වැටෙන්නත් පුළුවන්. කියනකොටමනේ ඔය මැට්ටුවේ කියලා ගොඩක් අය කියනවා. හරි. ඊළඟ දේ. දැන් මේ වීදුරුවද වටින්නේ දරුවද වටින්නේ? විදුරක් නම් ගන්න පුළුවන්නේ දරුවෙක් නම් ගන්නට බෑ. එතකොට දැන් දරුවා අපිට වටින කෙනා. ඊළඟට බොහෝ වෙලාවට කරන දේ තමයි පුතේ ඔයාට මේක නොකරන්නයි තිබුණේ. ඔයා මේක නොකළා නම් තමයි මං කැමති. වෙන හොඳ ළමයි එහෙම කරන්නේ නැහැ. දැන් ළමයාට ඔහොම නේද කියන්න ඕනේ? දැන් ළමයා දන්නේ මේක හරි නෑ. හරි මං ගිහිල්ලා සතෙක්ව මැරුවා. ඒක හොඳ නෑ කියලා දැන් අම්මා කිව්වා. හැබැයි මොකද්ද කරන්න තිබුණේ? පුතේ අපිට කතාවක් කියන්න පුළුවන් නේ. අපිට කියන්න පුළුවන් අපි තුමා අපේ කූඹියෙක් මැරුවේ කියලා. ඔය කූඹිය අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔයාගේ අම්මා නැති වුණොත් එහෙම ඔයා ගොඩක් දුක් වෙනව නේද? ඒතොර ඒ කූඹිය අම්මා නැතුණා මේ කූඹි පැටව ගොඩක් දුක් වෙනව ඇති. ළමයින්ට සහකම්පණය ඇති කරන්නට ඕනේ. ළමයාට හැඟීම් බරව කියලා දෙන්න ඕනේ. මේ ළමයා හරීම මෘදුයි. එතකොට ළමයා ආයේ ජීවිතේට ඒ වගේ දෙයක් කරන්නේ නැහැ.
ඒක නිසා අපි හැම වෙලේම දරුවන්ට මෘදු ලෙස ඇඟීම්බර ලෙස සංවේදී ලෙස කරුණ පහදන්නට ඕනේ විකල්ප විසඳුමකද කියන්නට ඕනේ. ඔයා මෙහෙම නෙමෙයි කරන්න තිබුණේ. දැන් ළමයා පාඩම් කරන්න ගියාම පොට්ටික පොළේ ගහලා ගියා. අපිට කියන්න පුළුවන් දැන් බලන්න මේ අපි ශිෂ්‍යත් ගියමුකෝ. දැන් ශිෂ්‍යත්ෙන් ගිය අවුරුද්දේ සමත් වෙච්ච ළමයා පොත්වලට හරිම ආදරේ පොත් වැඳලාලු තියන්නේ. ඒ ළමයා ගොඩක් පිළිවෙලටලු මේ පොත් පාවිච්චි කරන්නේ. බලන්න යාට කොච්චර ලොකු තැනක්ද? යාව පත්තරවල රූපහානි නාලිකාවල හැම තැනම යාගෙන කිව්වා. යාගේ අම්ල තාත්තට කොච්චර ආඩම්බරද? පාසලට කොච්චර ආඩම්බරද? යාගේ ජීවිතේම යායක පාවිච්චි කරනවා. යාට කියන්න පුළුවන් මම මෙන්න මේ අවුරුද්දේ ලංකාවේ පළවෙනියා කියලා. බලන්න පුතේ ඔයාටත් ඒක කරන්න පුළුවන්නේ. දැන් මොකද්ද වෙන්නේ? හැඟීම් දැන වෙනවා. එයාගේ ශරීරය තුළ රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි ආඩම්බර වුණොත්, අපි දුක් වුණොත්, අපි කේන්ති ගියොත් අපේ ළඟ වෙන්නේ රසායනික ක්‍රියාවලියක් කියන කමත කරන්නට එපා. ඒතර දරුවන්ට වචන වලින් මේ ඇතුළේ තියෙන රසායනික ක්‍රියාවලියට යම්කිසි බලපෑමක් අපිට කරන්නට පුළුවන්. ඒක නිසා අම්මලා තාත්තලා හැප්පෙන්නේ නැතුව දරුවන්ට සහකම්පනය, දරුවන්ට සංවේදී බව පුරුදු පුහුණු වෙන වටපිටාවක් නැත්තම් දැනුවත් කිරීමක් නැත්තම් අපි තුල ඉස්සලා මේ තිබුණ ඒ ගුණාංග ඇති කරගෙන ඒ දරුවාට ආමන්ත්‍රණය කිරීමක් ඉතාමත්ම අවශ්‍යයි. මම හිතන්නේ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා දරුවන් ගැන තීරණ ගන්නවට වඩාත්ම හොඳයි කියලා එතුමිය සඳහන් කරන්නේ. දැන් ඒ කාරණාවත් එක්ක දැන් මෑත කාලයේදී අපි දන්නවා මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක අපිට ඉගෙන ගැනීම කටයුතුත් සිදු කරන්න වෙලා තියෙනවා. ඔන්ලයින් ක්ලාස්, සූම් ක්ලාස්. දැන් දරුවෝ ටිකක් එකම තැනක ඉන්නවා. අම්මා හිතනවා හොඳම දරුවා කියලා කියන්නේ දඟ නොකර ඉන්න දරුවා. දඟලනවා නම් අම්මට හරි හිසරදයක්. එන්නේ එයා නරකයි. දඟලන ළමයා නරකම ළමයා, දඟලන්නේ නැති ළමයා හොඳම ළමයා. මේ කල්ලන් ළමයි දඟලන්නේම නැහැ. ඔන්ලයින් තාක්ෂණත් එක්ක සූම් තාක්ෂණත් එක්ක ඉන්නවා. කොහොමද මේ කාලේදී දරුවන්ගේ මනස අම්මලා තාත්තලා දෙමව්පියන් වැඩිහිටියන් වෙන අපි අඳුනගන්නේ? හොඳ උදාහරණයක් තියෙනවා මං ගාව, මගේ අත්දැකීමක්. සූම් තාක්ෂණය ඔස්සේ දරුවන් මේ හෙම්බත් වෙලා ඉන්න දරුවන්ට විශේෂ වැඩසටහනක් මම ඉදිරිපත් කරා. මේක පැය 6ක්. වට්ස්ඇප් පාවිච්චි කරා, Zoom පාවිච්චි කරා. හැබැයි සියලු දේවල් ක්‍රියාකාරකම්, මනෝවිද්‍යාත්මක දේවල්, දරුවන්ට ඉතාම ප්‍රියජනක දේවල්. 780ක් දෙනා මහර්ග මේකට අයදුම් කළා. 780ක්. හැබැයි 780න් සහභාගි වුණේ ළමයි 31 දෙනෙක් පළවෙනි වතාවට. 780ගෙන් 31 දෙනෙක්. ඇයි? දෙමව්පියෝ හිතුවා අනේ පැය 6ක් කොහොමද ඉන්නේ, බැරි වෙයි එහෙම කියලා. හැබැයි හිටපු ළමයි 31 දෙනාගේ මම හොඳම 10 දෙනෙක් අරගෙන සජීවීව ආපහු වැඩසටහනක් කරා. ඒ Zoom තාක්ෂණයෙන් සහ Facebook අඩවිය ඔස්සේ දෙමව්පියන්ටද සහභාගි වෙන්න දීලා ඒ විකාශය කරා. ඒ දෙමව්පියෝ කිව්ව දෙයක් තමයි, අපිත් හිතුවා මේක කොහොමද මෙච්චර වෙලා යන්නේ කියලා. හැබැයි මේ ළමයින්ට මදි වගේ තවත් ඉල්ලනවා. පුදුමාකාර විදිහට ක්‍රියාකාරී වුණා. මගේ ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ ළමයා එක ඉරියව්වකින් ඉන්නවා දැක්කේ. මගේ පුතා හරිම දඟයි. මං එතකොටම කිව්වා දඟයි කියන්නේ හරිම නිර්මාණශීලී, හරිම හොඳයි කියන එක. එතකොට හිතා ගන්න බැරි විදිහට මොකද්ද මේ වෙන්නේ? දැන් ලෝකයේ තියෙන මේ වසංගත ප්‍රශ්න නිසා අපි මානසිකව, ශාරීරිකව, පාරිසරිකව, සංස්කෘතිමය, සමාජ ආර්ථික සියලු ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්නවා. දරුවෝ ඉගෙන ගන්නත් ඕනේ. හැමෝම ඉගෙන ගන්න ඩිජිටල් තාක්ෂණයේ ඔස්සේ නම් අපේ දරුවත් ඒ විදිහටම කරන්න ඕනේ. ප්‍රශ්න තියෙන්නේ එතන නෙවෙයි. මේ දරුවාට මේ අධ්‍යාපන කටයුතු මේ විදිහට කරගෙන යනකොට මහාර්ගා කෝ හිතට සුවයක්. ඉස්කෝලේ ගියාම රණ්ඩු වුණා. අනිත් එක්කෙනාගේ හොරගම් කරගත්තා, පැන්සලෙන් ඇන්නා. සමහර අනිත් එක්කෙනා කෑම් පෙට්ටියෙන් කෑවා, පිට නිදි කියලා සෙල්ලම් කරා, අනිත් එක්කෙනාට තීන්ත ගැව්වා. මේ දේවල් ළමා ජීවිතය තුළ වෙන්න ඕන ක්‍රියාකාරකම්. විශ්ව ළමා ප්‍රඥප්තිය තියෙනවා ළමයින්ට සංස්කෘතිය සහ ක්‍රීඩාවේ හැසිරෙන දෙන්න කියලා. දැන් කෝ ඒක නැහැ. එතකොට සූම් තාක්ෂණය ඔස්සේ විෂය නිර්දේශයේ ළමයා කරාම ළමයා අයියෝ කියාගෙන තමයි, අනේ මට එපා වෙලා කියලා තමයි එයාගේ ඒ සූම් ඉස්සරහට එන්නේ. එතකොට ළමයින්ට ඒ තාක්ෂණයම පාවිච්චි කරලා අපිට සංවේදී, විනෝදජනක, ප්‍රියජනක, මනෝවිද්‍යාත්මක වැඩසටහන් කරන්නට පුළුවන්. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඒ මම තමයි කළේ කියලා. එතකොට ඒ තුල මම අධ්‍යයනය කරා දරුවන්ට ඒ අර තියෙන මානසික ප්‍රබෝධය ඇති කරන්නට, අපිට නැත්තම් ළමයා නීරස වෙලා තියෙන ජීවිතෙන් දෙයක් ඇති කරන්නට අපිට ගන්න පුළුවන්. හැම දරුවම මට අවසානයේ කිව්වේ අනේ තව ටිකක් තිබුණා නම් හොඳයි කියලා විතරනේ. දෙමව්පියොත් මට ඒ විදිහට කිව්වා. ඒකර අපිට එහෙම කරන්න පුළුවන්. අපි ඩිජිටල් කියන එක හොඳ නෑ තමයි. අපි ජංගම දුරකථනයෙන් කතා කරන්න හොඳ නෑ. ඒක ගොඩක් වෙලා තියන් හිටියොත් මොකද අපේ ශරීරෙත් තියෙනවනේ කරන්ට් එකක්, විද්‍යුත් බලයක්. ඒතර සජීවී සහ අජීවී විද්‍යුත් බලය අතර ඝට්ටනයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ අපිට හොඳ නෑ තමයි. අපි කන කෑමවල නොයෙකුත් අපිට ශරීරයට හිතකර නැති දේවල් තියෙනවා.
ඉතින් එහෙම කියලා අපි නොකා ඉන්න බෑනේ. අපි අපි සමහර අය කියනවා අපි ගෙදරම හදලා අපි කෑම කන්නේ කියලා. හ්ම්. දැන් මහර්ග ඔයයි මමයි ගෙදර කෑම එක හැදුවට ඒ කෑම්පි ගන්න අතට එනකොට මොකද අපි වගා කරපු මේ කුඹුරෙන්ද අපි ගත්තේ කෘමිනාශකනෝද? අපි අපි දෙලවල වගා කරේ මේක තියෙන සියලුම සංකටක තියා බැලුවම කොයිතරම් දේවල් ශරීරයට ඕන නැත් දේවල් නොදැන අපි ඇතුළට ගන්නවා. දැන් අපේ මොලේ දන්නවද මෙයාට වැරදිලා මේ ටික ආවේ කියලා? මොලේ කරන්නේ බෙහෙතක් දුන්නාම ප්‍රතිචාර දක්වනවා, කෘමිනාශක දුන්නාම ප්‍රතිචාර දක්වනවා. ඒක තමයි කරන්නේ. දැන් මනසටත් ඔය න්‍යායම තමයි. මනසටත් දැන් අපි කියනවනේ විසෙන්ම විසනසන්න ඕනේ කියලා. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මාර්ග දෙමව්පිය බුද්ධිමත් වෙන්න ඕනේ. අපි ඒ තාක්ෂණයේ ඔස්සේම දරුවන්ට මේ දේ කරන්න ඕනේ. අම්මා කෙනෙක් ඉතාම ලස්සන දෙයක් කිව්වා. දැන් මට හිතෙනවා Zoom තාක්ෂණයෙන් ළමයාගේ විෂය කටයුතු කරන්නත් මේ අද ආපු මේ බලයෙන් මේ මේ තියෙන ජවයෙන් මේ ප්‍රබෝධයෙන් ළමයාට හොඳ හොඳ වෙයි ළමයාව. මීට කලින් අර මම ඇදලා ගේන්නේ මේ ඉස්සරහට, නමුත් මට ඊට වඩා හොඳට ළමයා කැමැත්තෙන් දැන් එයි කියලා. ඒ නිසා අපිට ඉතාම අවශ්‍යයි මේ දේවල් ලෝකේ යන විදියට අපි හැරෙන්නට ඕනේ. හැබැයි ඒ විද්‍යාත්මක ක්‍රමයක් තියෙන්න ඕනේ. දරුවන් හදනවා කියන්නේ මාර්ග, මම කියන්නේ කලාව. එක විද්‍යාවක් නිකන් එහෙට හෝම එහෙම හැදෙන්න බැලන්ස් ගොඩාක් දෙමපුය කියන පොඩ්ඩක් මෙයා ඉතින් අකී කරුයි තමයි. ඔය හැදෙන්නේ නැත ටිකක් ඒන්ති යනවා, ඔය බඩු හැම පොළවේ ගහනවා. ඉතින් ලොකු වෙනකොට හැදෙන්නේ නැත නෑ, ලොකු වෙනකොට හැදෙන්නේ නෑ. විවාහ ජීවිතේ ගියාමත් ඊට පස්සෙත් එයා ඒක කරන්න පටන් ගන්නවා. ඒක නිසා අපි පුංචි කාලේ මේ දේවල් හදන්නට ඕනේ. මොකද ඒ පොඩි කාලේ තමයි අපේ ජීවිතේ පදනම. ඔබත් මමත් ඔබත් අද මේ ජීවිතේ ගෙනියන්නේ කොතන අපිට හම්බ වෙච්ච මූලාශ්‍රයෙන්ද? අපේ ළමා කාලය තුළ අපි හැසිරිච්ච, අපිට දැනිච්ච, අපිට අත්දැකීම් වෙච්ච මූලාශ්‍ර ඔස්සේ අපේ ජීවිතේ මේ මෙහෙම ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා එතන අපි හදන්නට ඕනේ. එය ඉබේ හැදෙන්නේ නැහැ. නිරායාසයෙන් හැදෙන්නට ඕනේ, හැදෙන්නේ නැහැ. අපි හදන්නට ඕනේ. මනෝවිද්‍යා උපදේශනයේ විවිධ ස්තර තියෙනවා. දැන් මනෝවිද්‍යා උපදේශනය කියන්නේ ප්‍රශ්න වලට එන්න ඕන එකක් නෙමෙයි. දැන් අපි තුමුග මාර්ග තරුණ කෙනෙක් ඉන්නවා. ඔක්කොම මෙයා උපාධියකුත් අරගෙන දැන් ඊළඟට මම මොකද කරන්නේ? නැත්නම් ඕ ලෙවල් සමත් වෙලා ඉන්නවා, දැන් මම මොන විෂය ධාරාවෙන්ද යන්නේ? එතකොට කියනවා මාර්ගෝපදේශකත්ව ප්‍රදේශනේ. මම මොකද මම මොනවද මම ඊළඟට කරන්න ඕනේ? මම මේ රස්සාවක් කරනවා, මම දැන් මෙතන ඇති වෙලා තියෙන, දැන් මම ඊළඟට මොකද කරන්න ඕනේ? Tamanට හරි විදියට විසඳ ගන්න බැරි මෙතන චකිතයන් තියෙනකොට ඒවා निराකරණය කරගන්න අපේ තුල තියෙන ශක්තිය කොයි වගේද කියලා බලන්න, මම වැඩි ආකර්ෂණය කරන්නේ කොතනද කියන එක බලන්න. මේ මනෝවිද්‍යා උපදේශනයේ විවිධ ස්තර විවිධ උපදේශන තියෙනවා, ඒවා පාවිච්චි කරන්නට පුළුවන්. එතකොට අපි ළමා උපදේශකයට අදාළ කරුණු ටික තමයි මේ කතා කරේ. මොකද පෞල් උපදේශනය කියන්නේ ගොඩාක් සුවිශේෂී දෙයක් සහ ඉතාම ගැඹුරු දෙයක්, ගොඩාක් කතා කරන්න තියෙන දෙයක්. හැබැයි එකක් කියන්නට ඕනේ, පෞල් උපදේශනය ළමා උපදේශනයට පෙර ඕනේ. හේතුව තමයි පෞල් උපදේශනය දෙන්නේ විශේෂම අඹුසැමියන්ට නම් මේ අඹුසැමියන් දරුවන් වෙනුවෙන් හොඳින් ඉන්නට ඕනේ. ඔවුන් තුළ හොඳ මානසික සුවයක්, හොඳ මානසික සෞඛ්‍යයක් තියෙනට ඕනේ. හරි, වටිනවා ඒ කතා බහ. මොකද දරුවන්ව හදාගන්න මුලින් ඉඳලම අපි දැනගන්න ඕනේ. අපි කතා හැමදාම කියනවනේ ඒ තමයි අමුකෝටු තමයි නමන්න පුළුවන්, වේලුකෝටු කවදාවත් නැ නමන්න. ඒ නිසා පුංචි කාලෙම තමන්ගේ දරුවෝ හොඳ නිර්මාණශීලී කෙනෙක් බවට පත් කරගන්න. අමුකෝටුවක් වගේ ඔබට ඕන හැඩයකට ඔබේ දරුවව නම් ශීලී කරගන්න, ඔබට නිර්මාණයක් කරගන්න හැකියාව තියෙනවා. ඒකේ හොඳම ප්‍රතිඵලය අවුරුදු 21 24 25 වෙනකොට අම්මලාට බලන්න පුළුවන්. මම හිතනවා දැන් ඔබතුමියත් අම්ම කෙනෙක්, බොහොම සතුටින් කතා කරන්නේ. අර අර වැදගත්ම කොටස මුල්ලාමාවේ සංවර්ධනයේ ඉඳන් කුසේ ඉන්න කාලේ ඉඳන්ම දරුවන් නිවැරදි විදිහට සංවර්ධනය කරපු ඉඳ අද ආදරණීය අම්ම කෙනෙක් සමහර අයට. ඉතින් ඒක හරිම වැදගත්. ඒ වගේම මේ මාර්ග දෙයක් කියන්නට ඕනේ. දැන් සමහර දෙමව්පියෝ මේ ළමයා මනෝවිද්‍යා ප්‍රදේශයෙන් අරන් යන එකත් හරි නරක, ඌට අරන් යන්න නරකයි කියලා හරිම භයංකාර විදියට හිතන්නේ. ඒක නිසා එය සාමාන්‍ය දෙයක්, ඒ ඉතාම ප්‍රියජනක අත්දැකීමක් කියනක අපිට කියන්න ඕනේ. ළමයා ආවහම බය කරලා මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉතල එහෙම කරන්නේ නැහැ. එය හරිම ප්‍රියජනක අත්දැකීමක්. ළමයි කොයි තරම් දේවල් කියනවද නේද? ළමයි කියන දේවල් හරිම අපිටත් හරි ප්‍රියජනකයි. ඒක නිසා අනිතක තරහ ඔබ කිව්ව දෙයක් දඟයි කියන එක, ඊළඟට ළමයි හරියට මේ කියන දෙයක් අහන්නේ නැහැ කියන එක, එකටක කියනවා කියන එක, මේව ඔක්කොම නිර්මාණශීලී කියාවන්. මේ දැන් ළමයෙක්, දැන් ළමයෙකුට අම්ම කෙනෙක් ගෙනත් දෙනවා රුපියල් 5000ක සෙල්ලම් බඩුව. සෙල්ලම් බඩුව ගෙනත් දුන්නට පස්සේ සෙල්ලම් බඩුව කාගේද මාර්ග? දරුවගේ. දරුවගේ. හැබැයි එහෙමද වෙන්නේ? මේ 5000ට ගෙනා මේ ළමයා දැන් බලන්නකෝ, කඩලා කෑලි ගලවලා දැන් ඉවරයි, රුපියල් 5000ක් ගියා. මම කඩේකින් බඩුවක් ගත්තට පස්සේ මාර්ග එක මගේ. එතකොට මට ඕන දේ තමයි මම ඒකට කරන්නේ. එතකොට ළමයාට සෙල්ලම් බඩුව ගෙනත් දුන්නාට පස්සේ ළමයා තමයි ඒ සෙල්ලම් බඩුව. අම්මට ඒක පරිස්සම් කරලා තියන්න ඕන නම් ඒක බෙනට ගෙදලා තියන්නට පුළුවන්.
ළමයාට දුන්නට පස්සේ ළමයා තීරණය කරනවා මම මේක කුඩු පට්ටම් කරනවද මම මේක පොළවේ ගහනවද මම වයර් කෑලි ටික ඔක්කොම එලියට අරන් වෙන එකක් හදනවද මතක තියාගන්න එහෙම ගලවන ළමයා ළඟ කුතුහලය තිබුණේ කුතුහලය කියන්නේ පුංචි දරුවා ළඟ තියෙන්න ඕන දෙයක් එයාට කුතුහලය නැත්තම් එයා සමාජයේ ඉගෙන ගන්නෑ කුතුහලය තුලින් තමයි ළමයෙක් ඉගෙන ගන්නෙ නැත්තම් මට මොකුත් ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා නිකන් ඉන්න පුළුවන්නේ කුතුහලෙන් අම්මේ අම්මේ අර මොකද දැන් සමහරට දැන් ළමයි ඇවිල්ලා අහනවා අම්මේ අන්න අරක මොකද්ද අම්මේ අරක එහෙම උනේ කොහොමද අනේ මේ පැලෙන් යන කටහඬ මට මේ වැඩ දෙනවා කියලා කිව්වොත් ආයි ජීවිතේ ඔබෙන් ළමයා ප්‍රශ්නයක් අහන්නේ සක්‍රීය සවන් දීම කියන එක ඉතාම වැදගත් active listening කියලා කියන්නේ මේ සංකල්පයක් දරුවාට ඔබ සක්‍රීය සවන් දෙනවා ඔබ වෙන වැඩක ඔබ දුරකථන ඇමතුම ඉන්නේ අම්මේ 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 කියලා ළමයා කතා කරන යන්න කියලා කියනවා ළමයා අපෝ පණවිඩේ කියන්නේ නැහැ විතරක් නෙමේ ළමයාගේ ඒ ග්‍රාහක ශක්තිය කියන එක මොට වෙනවා ළමයා ස්කූලේ ටීචර් කෙනෙක් ප්‍රශ්න අහන්නේ නැති වෙයි ඊට පස්සේ සමාජය තුල මොකක් හරි අහන්නේ නැති වෙයි ඒක නිසා ඔබ මොන ප්‍රාරම්භ බරෑරුම් දෙක හිටියත් හොඳම දේ දෙන්නේ ළමයින්ට කියලා කියනවා අපිට ඉන්න පණ වගේ කියනවා මේ පෘථිවි දිහා බැලුවොත් ශ්‍රී ලංකාවේ දෙමව්පිය තරම් දරුවන්ට ආදර කරන දෙමව්පියන් ඉන්න රටක් නැති තරම් මම රටවල් 50 ගානකට ගිහින් තියෙනවා ඒ මම දැකලා තියෙන දේ මේ තරම් ආදරේ හැබැයි ඒ ආදරේ අර්ථාන්විත ඔබ දෙන්නට ඕනේ ඔබ කොයි තරම් කලබලෙන් හිටියත් කොයි තරම් ප්‍රශ්නක හිටියත් දරුවෙක් අම්මේ තාත්තේ කියලා හැවුවොත් අමතක කරන්න එපා සමන් දෙන්න සවන්දිමත් ඉතාමත් වැදගත් කාරණා මම හිතනවා අපිට මේ තවත් බොහෝ දේවල් තියෙනවා දරුවන් ගැන කතා කරන්න ළමා උපදේශණය ගැන කතා කරන්න සහ පවුල් උපදේශණය අතර තියෙන සම්බන්ධතාවය ගැන කතා බහ කරන්න ඒ සඳහා හොඳම දවස තමයි ලබන සතිය ඒ නිසා අපි ඔබට ඒ ගැන කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා අපි ඔබටත් මතක් කරනවා රැඳී ඉන්න නිරන්තරයෙන්ම අපිත් එක්ක අපි ඔබේ ජීවිතේ වෙනස් කරන්න අර්ථන්විත කරන්න හැමදාමත් සූදානම් ඉන්නවා ප්‍රභාතයේ වැඩසටහනේ එසේනම් හිතවතුනි වැඩසටහන නිමා කරන්නයි සූදානම් වෙලා ඉන්නේ අද දවසේත් වටින කියන බොහෝ දේවල් අපිට තේරෙන කරලා ජීවිතේ හදාගන්න එක තප්පරයකට හරි අපිට ගොඩාක් දේවල් කතා බහ කරලා හිතන්න යමක් එකතු කරපු ඇයට ස්තුතිවන්ත වෙනවා. ඇය මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකාවක්, ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ඇය. ඒ නිසා නිරන්තරයෙන්ම ඔබ දන්න සුපුරුදු හිතවතියක් වෙලා ඉන්න ඇය රත්නා පුෂ්පකුමාරි මහත්මිය බොහොම ස්තුති අපිත් එක්ක රැඳී ඉඳලා අපිට මේ හැමදාමත් වගේ සපෙන සම්පත් දායකත්වයට ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන්. ප්‍රභාතයේ වැඩසටහනින් අපි ඔබේ ජීවිතයේ නිවැරදි දිශානතිය ඔබේ ජීවිතයට එකතු කරනවා. ඒ නිසා ඔබට තියෙන්නේ අපි ඔබේ ජීවිතයට හඳුනන අපි ඔබේ ජීවිතයට එකතු කරන දේවල් ඔබේ ජීවිතයට හැම මොහොතකම උකහා ගැනීම. ඉතින් මේ දේවල් කතා කරනවා විතරක් නෙමෙයි ප්‍රැක්ටිකලි ඔබ අපි ඔබට කියනවා එකතු කරගන්න. මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න හැම වෙලෙම. මේ දේවල් වලින් එක්කෙනෙක් හෝ මේ වැඩසටහන බලන සිය දෙනෙක් අතරේ එක්කෙනෙක් හෝ ජීවිතේ වෙනස් විදිහට හරව ගන්නවා නම් ඒක තමයි අපේ අරමුණ. ඒක තමයි අපේ දකින්න එකම සතුට. ඒ නිසා අපි ඔබට මේ දේවලුත් බොහොම ආදරෙන් මතක් කරනවා. ලබන සතියෙදිත් හරියටම බදාදා දවසේදී සුපුරුදු වේලාවට සුපුරුදු හිතවත්කමින් මේ විදිහටම ප්‍රභාතයේ වැඩසටහනේ හමුවෙමු. එතෙක් ඔබට සුබ සතියක්.